आयबोआन सत्य अपक्षपाते मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सिद टीवी प्रधान प्रवृत्ति विकाशय आरंभवन्ने मम उदेशानिडम गेदर प्रथमेन सिरस्थल कोविड वेलंदुनु वासु सुवी निवसट अंतले उपकारक पांति गुरुवरेकुट कोरोना पासल लमुन देसीयक निरोधायनेट मास पहकट पशुव बस्नाहिर पलाते सामान्य पेल संदहा पासल हिट विवृत वेई मंगल उत्सव तुनक करन मधु समयट नुवरेलिये गिय युवलट कोरोना होमागम सीएकट अधिक पिरिसक निरोधायनेट कोविड मर्दन एन्नत प्रथमेन लबा देन कंडायम अतरट माध्यवेदीनुत ऐतुलत करन्न राज्यमति जनक वक्कुमुरगेन इल्लीमक मेरठे माध्यवेदीन टात में इन्नतार इधर पहले आया है टीटा गनंग अरगना लबल दे इन्न की लहिटांग वराय ऐमतिगेन हिटापु जनपति टे एचआपे टे सह वराय वृत्तीय समिति वाले टे डैडी वाक प्रहार्याक मुहूदे यानने वु हरवान न अदानी टे बह वियतुन के कटे इंडियन रुपयल हिरवेला वृत्तीय समिति रसक गेन चोदना सौख्य पिरहिला राज्य टे दुप्पे अगमति सह कथानायक वरे आतर हमुआक साजिद गेन बुद्धिमतुंटे इड आंडव सीलु दिना मर्दने किरी मारंभ करला जेसी गेन चोदना कुडा रावणा वे सिर ऊ सिमिंती नौकाव गेन सोयान्न दिय यटिन याई प्रथमे नवदहनय देशीय पुवत् वेत नगनहिर वराय जटिय संबंधेन एल्लवन चोदनावंट सह वृत्तीय समिति वलट विषय भार अमात्य रोहित अभय गुणवर्धन महता अद दैडी वाक् प्रहारयक समगिन पिलितुरु लबा दुन्ना කොළඹ වරායේ නැගෙනහිර ජටිය 51 කොටස් ශ්‍රී ලංකාවට තබා ගනිමින් 49ක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම සම්බන්ධයෙන් වන ගැටලුව මෙවන විට රටේ ප්‍රබල මාතෘකාවක් නිර්මාණය කරමින් සහ පාර්ශව රැසකගේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙනවා. වෘත්තීය සමිතිය 150කට අධික සංඛ්‍යාවක් මෙවන විටත් රජය විසින් ගෙන ඇති මෙම තීරණයට එරෙහිව දැඩි වෘත්තීය අරගලයකට ප්‍රවිෂ්ඨ වෙමින් සිටින මොහොතක ඊට මහා සංග්‍රහණය සහ දේශපාලන පක්ෂ මෙන්ම සමාජ ක්‍රියාකාරින්ද එක්වමින් සිටිනවා. කොළඹ වරායේ නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් මෙවැනි තත්වයක් නිර්මාණය වෙද්දී විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන්ට අද පිළිතුරු ලබා දුන්නා. එක්සත් ජාතික පක්ෂය පාප කර්මයකට අහුවෙච්ච පක්ෂයක්. මම දැක්ක වුන් නිවේදනයක් නිකුත් කරනවා අපේ කාලයේ කිසිසේත්ම නැගෙනහිර පර්යාන්තයේ සම්බන්ධයෙන් කිසිම ගිවිසුමකට ආවේ නැහැ කියලා. රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් දෙකක් මේ යහපාලන ආණ්ඩුව විසින් අත්සන් කරා. එක ගිවිසුමක් ඉන්දියා රජයත් එක්ක ශ්‍රී ලංකා රජය. අනිත් ගිවිසුම ඉන්දියා රජය වගේම ශ්‍රී ලංකා රජය වගේම ජපාන රජය. ඒ ගිවිසුම් දෙක අත්සන් කරේ මේ රටයි ඒ රටයි අතර එළුව විකුණන්නද දන්නේ. එහෙම නැත්නම් මේ රටයි ඒ රටයි අතර කුකුළු විකුණන්නද දන්නේ. බොහොම පැහැදිලිව අපි මේ රටේ ජනතාවට පැහැදිලිව කියන්නේ අද ඇති වෙලා යම් හෝ අර්බුදයක් ඒ අර්බුදයට වග කියන්න ඕන 2015 ආපු ආණ්ඩුව මම දැක්ක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා කියලා දෙනවා මගේ කාලේ නම් මේක දුන්නේ නැහැ කියලා එතුමා ජනාධිපති නෙවෙයිද මේ ඔය ගිවිසුම් අත්සන් කරනකොට එතුමාට කියන්න පුළුවන් ද ඔක මම දන්නේ නැතුව අත්සන් කරේ කියලා එතුමා එහෙනම් කියන්න දුන ජනාධිපති බලතල පාවිච්චි කරලා කරුණා කළා ඔය ගිවිසුම් අත්සන් කරන්න මම ඉඩ දෙන්නේ නැහැ කියලා. එහෙම කියන්න කොන්දක් තිබුණා. ඔබතුමාට මේවැයන් බේරෙන්න බෑ. වැරදි තීන්දුව වලට නායකයෙක් හැටියට ඉඳලා ජනාධිපතිවරයෙක්ගේ යුතුකම් වාක්‍යෙම ඉටු නොකර දැන් බොරදියේ මාළු බෑම ගැන මම කනගාටු වෙනවා. හිටපු ජනාධිපතිතුමා සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා පත් කර ගැනීම සඳහා වරාය වෘත්තීය සමිතිය දැඩි කැපවීමක් සිදු කළ බැවින් මෙම ක්‍රියාකලාපයේ කිසිසේත් අනුමත කළ නොහැකි බවට වරාය වෘත්තීය සමිතිය සිදු කරන ප්‍රකාශයන්ටද අද අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා දැඩි ප්‍රකාශයක් සිදු කළා. වරායේ ওই වෘත්තීය සමිතියේ ඒ ඉන්න මහත්වරුන්ට කියන්න ඕන හුටින් කෙනෙක් ගේන්න අපිට ඕන උන්නේ දැන් මේ වරාය වෘත්තීය සමිතිය තමයි දැන් එහෙනම් මෙයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කරලා තියෙන්නේ අපේ අනිත් රටේ මේ මිනිස්සු කුකුත් කරලා නැහැ මේගොල්ල තමයි කරලා තියෙන්නේ ඒ ඔය වෘත්තීය සමිතිය උන්නහැලා හොඳට හිටියන් නිදාගෙන කිසි ප්‍රශ්නයක් නැතුව අර හම්බන්තොට වරාය ගෙඩියට විකුණලා දානක හූ කිව්වේ නැහැ
වරාය ඇතුලේ සංගීත සම්දර්ශනයක් තියලා ඒක විකුණලා ආපු ප්‍රීතිය නිමිත්තෙන් හැම කෙනාටම මත්පැන් දීලා හොඳට පාටි දාපු උන්නහල තමයි දැන් මේ කතා කරන්නේ. ඒ හින්දා පුටින්ව ගන්න ඕන නම් යන්න ඒ රටට. අපිට පුටින්ගෙන් වැඩකුත් නැහැ අපිට හිටංගෙන් වැඩකුත් නැහැ. රටේ ජනතාවට දෙන එකම බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. අපිට පේනවා බොහොම පැහැදිලිව අද මේ වෘත්තීය සමිතිය දේශපාලන න්‍යාය පත්‍රයක් එක වැඩ ගන්න බව. ඒ දේශපාලන න්‍යාය පත්‍රේ පිටුපස මොනවද තියෙන්නේ කියන එකත් අපි හොඳට දන්නවා දැන්. ඒ දේශපාලන න්‍යාය පත්‍රයත් එක්ක වැඩ කරන්නේ රට අස්ථාවර කිරීමේ වගකීම වෙනුවෙන්. අපි අභියෝගේ බාර ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ අභියෝගේ බාරගෙන තිනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා රටේ අභියෝගේ බාරගෙන තිනවා. බොහොම පැහැදිලිව අපි රජයක් කැඩියට අභියෝගවලට මුහුණ දෙන්න ලෑස්ති. මේ අතර මහා සංගරත්නයේ දේශපාලචින් සහ විවිධ වෘත්තිකයින් රැසක් අදත් කොළඹ වරාය නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් වන ගැටලුව පිළිබඳව අදහස් පළ කළා. පැවරූ පසු වරායෙහි පෙර දිග ජටිය වනු ඇත යම් දිනක මේ බිම යුද පිටිය රත්වන තුරු බලා සිට ලංකා තැටිය මොදිත් එන්නේ පුච්චා ගන්නද රොටිය ඇත්තටම මේ රටේ සම්පත් විකිණීම පිළිබඳව කිසිසේත්ම භික්ෂුන් වහන්සේ නමක් හැටියට රට ගැන හිතන කෙනෙක් හැටියට අනුමත කරන්නේ මම තවමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳව විශ්වාසය ඇති කරගෙන දැනටත් ඉන්නවා ඇයි මේ හිටි ඇඩියේ කඩිමුඩියේ අපට වැක්සීන් දෙන්න අපි පිළිබඳව ඇති වෙච්ච කරුණාව මොකද්ද මේ ජැටියට තමයි විවිධාකාරයේ හැමදාලා ඉන්දියාව ඉවල්ලන්නේ මේ නායකය බලයට එන්න ඉස්සලා කිව්වේ මොකද්ද ඉන්න නායකයට කොන්දක් නැහැ තීන්දු ගන්න බෑ තීරණ ගන්නෙ නැහැ මේ ගෙවුණු අවුරුද්දේ මොකද්ද මේ නායකය කෙලින් ගත්ත තීන්දුව සුජු ආරාධනාවක් කළා නැගෙනහිර ජැටිය විකිණීම පිළිබඳව විරෝධතාවයකට නැත්නම් ඒකට එරෙහි වෙන දේශපාලන වැඩපිළිවෙලට සියලු දේශපාලන පක්ෂ එකට එකතු කරන්න අවශ්‍යයි ඒ සමග ජන බලවේගෙත් එකට එකතු වෙන්න කියලා ඉතින් අපි ඒ ආරාධනාව බාර අරන් තිබෙනවා විකුණන්නේ නැහැ විකුණපියවත් ගන්නවා කියපු විරුවයිවිල්ල දැන් මේ වරයි විකුණන්නද දැන් මේකට මම දැක්ක ජනාධිපති විරත් ප්‍රකාශ කරන මේ සාගල් රත්නායක මහත්මයා වරාය ඇමතිවරයා කාලේ එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවක් යටතේ මේක විකුණන්නේ නැද්ද මේ ගිවිසුම ගෙව කියලා අපි ගිවිසුම ගහලා තියෙන්නේ 100.01 පොලියට නායක අරගෙන ඉවරලා අවුරුදු 40කින් නායක ගෙවන්නත් ඒ නායක පොලියයි වාරිකයි ගෙවන්න වෙන්නේ අවුරුදු 13 වෙනි අවුරුද්දේ ඉඳලා කියන එක අන්න ඒ වෙන ක්‍රමයට මේක සම්වර්ධනය කරන්න තමයි අපි විවර ගත්තේ ඒ වියත් ඔක්කොම ඉන්නේ මේ වරාය විකිණීමේ ක්‍රියාවලිය සුජාත කිරීමේ කඳවුරේ ඔවුන් තමයි කියන්නේ මේගොල්ලන්ට ව්‍යාපාර තීරෙන්නේ නැහැ මේගොල්ලන්ට ලෝක ප්‍රවණතා තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තමයි තේරෙන්නේ ඔක්කොම. අපි කියන්නේ උඹලාට තේරෙන්නේ නැහැ. මොකද උඹලාගේ කටවල් ඉන්දියානු රුපියල් වලින් වහලා තියෙන නිසා ඔබලාට කවදාවත් ලංකාවේ ජාතික සම්පත් වල වැදගත්කම ගැන වචනයක් අටාරින්න බෑ. පහුගිය මැතිවරණදී අහන්න ලැබුණා දේශද්‍රෝහී පිළ, දේශප්‍රේමී පිළ, විකුණන පිළ, රැකගන්න පිළ කියන කතා ගොඩක් අපට ඇහුණා. අද වෙනකොට දේශද්‍රෝහීන් අඳුර ගන්නත් බෑ. දේශන් ප්‍රේමින් අඳුර ගන්නත් බෑ විවිධ නම් වලින් අපේ රටේ දේපල අපේ රටේ වරාය අපේ රටේ සම්පත් විකුණමින් යනවා කොළඹ වරාය නැගෙනහිර පාර්යන්තයේ 100%ක් මේ රටට දිනා දෙන්න මේ රටේ අයිතියක් බවට පත් කරන තෙක් මේ අරගලයේදී බැංකු පද්ධතියේ සියලු ශක්තිය මේ අරගලයට ඒකාබද්ධ කරමින් කටයුතු කරන්න අපි කටයුතු කරනවා සමහර කොටස් අපි දන්නවා ප්‍රකාශ කරනවා ජනාධිපතිතුමා දන්නේ නැහැ ජනාධිපතිතුමා දන්නවා නම් මේවා වෙන්නේ නැහැ ඒ වගේ ප්‍රකාශ කරනවා අපි දැකලා තියෙනවා ඒ රැවටිලි සාගත ප්‍රකාශ විශ්වාස කරන අපි සූදානම් නැහැ ඒක නිසා අපි පැහැදිලිවම කියනවා ජනාධිපතිවරයාට තීරණයක් ගන්න කියලා මේ සම්බන්ධයෙන් අදානි සමාගමට ලංකාවට නැවෙන එක තීරණය කරන්න. අදානි සමාගමේ නැව වුණත් ලංකාවට එන්නේ නැව් සමාගම් දෙන මාර්ගය ඔස්සේ. නැව් සමාගම් වලට ලාභය උපයන්න තියෙන කෙටිම මාර්ගය ඔස්සේ මිස අදානි සමාගම නුවණා විදියට මූ දෙනව එහාට මෙහාට ගෙනියන්න හැකියාවක් නැහැ. මෙවර අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින නියමිත සිසුන් වෙනුවෙන් පාසල් හෙට දින බස්නාහිර පළාතේ විවෘත කිරීමට නියමිතයි. මේ අතර බස්නාහිර පළාතේ පිහිට ඇති පාසල් 1576 අතරින් 900ක් පමණ එළබෙන පෙබරවාරි 15 වනදා වන විට විවෘත කිරීමට හැකියාවක් ඇති බව තමට විශ්වාසයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
හුදකලා ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුල මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් මාස 5ක කාලයකට පමණ පසු හෙට දින පාසල් විවෘත කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙලෙස අදහස් පළ කළා. හෙට අපේ ප්‍රධාන අවධානය යොමු වෙලා තිබෙන්නේ බස්නාහිර පළාතේ පාසල්වල 11 වන ශ්‍රේණියේ පන්ති පිළිබඳවයි. කොළඹ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් සියල්ලම එකවරම විවෘත කිරීම ප්‍රායෝගිකවන්නේ නැහැ. එම නිසා පවතින සෞඛ්‍ය තත්ත්වය තුළ ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කර ගැනීම තමයි අද තිබෙන අවශ්‍යතාවය. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා පවත්වලා කොයි කොයි පාසල්ද විවෘත කරන්න පුළුවන් වන්නේ මොන ක්‍රමවේදයක් අනුවද ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන් සාකච්ඡා පවත්වලා අපිව දැනුවත් කරන්නේ එක එක් කමිටුව රැස් වෙලා සාකච්ඡා කරලා තීරණේ වලට එළඹිලා ඒ තීරණ අපිට දැනුම් දෙන්නයි කියලා පෙබරවාරි 3 වෙනිදාට පෙර බස්නාහිර පළාතේ අවදානමක් නැති ප්‍රදේශවල පිහිටා ඇති පාසල් 1576 න් අපි විශ්වාස කරනවා 900කට වඩා පාසල් පෙබරවාරි 15 වෙනිදාට පෙර විවෘත කිරීමට පුළුවන් වෙයි කියලා. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පළ කර සිටියේ මෙවන් අදහසක්. විශාල විශ්වාසයක් දෙමෝපිය තුල දරුවෝ තුල ජනිත කරලා මහාචාර්ය කපිල පෙරේරා කිව්වේ වගකීම බාර ගන්නවා කියලා දරුවෝ ඉස්කෝලේට යවන්න කියලා. දැන් පාසල් වල සෞඛ්‍ය ආරක්ෂාවක් නැහැ. තැන් තැන් වල කොවිඩ් ආසාදිතයින් බිහි වෙනවා ආශ්‍රිතයින් මොකවත් කරන්නේ නැහැ. අවම වශයෙන් පාසලක ඇන්ටිජන් පරීක්ෂණයක්වත් කරන්නේ නැහැ. ඒ වගේ ඊටාම නරක තැනක තමයි මේ අය දැන් මේ පාසල් පද්ධතිය පවත්වාගෙන යන්නේ. අපි කියන්නේ නැහැ පාසල් වහන්න කියලා. අපි කියන්නේ පාසල් අරින්න. හැබැයි මේ පාසල් අරින ගමන් මේ වසංගතයේ ව්‍යාප්ත වීමේ අවම කරන වැඩපිළිලකට ආණ්ඩුව යන්න ඕන. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැබෑ වගකීමකින් කටයුතු කරන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි කියන්නේ මේ සියලු ආරක්ෂා විධිවිධාන මැද්දේ ඉන්න සෞඛ්‍ය අමතිවරි වසංගතයේ ගුදුරක් වුණා නම් මේ අහිංසක දරුවෝ දෙමව්පියෝ වසංගතයේ ගුදුරක් වෙන එක වළක්වන්න බෑ. මේ අතර හෙට දින පාසල් විවෘත වීමත් සමග සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු කර ඇති අතර අවශ්‍ය වූහොත් අතිරේක බස් රථ යෙදවීමටද මේ වන විටත් කටයුතු කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ අතර හෙට දිනේදී බස්නාහිර පළාතේ සිසුන් සඳහා පාසල් ආරම්භ වීමත් සමග දුම්රිය ගමනාගමන කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් පාසල් විවෘත කිරීමත් සමග පාසල් බස් රථ රියදුරන් හා සහායකයින් අහබු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා හෙට දින සිට යොමු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. කොවිඩ් මර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ගෙනීමට නියමිත එන්නද ඉදිරිපෙළ පුද්ගලයන් වෙනුවෙන් ලබා දීමේදී එය මාධ්‍යවේදීන් වෙනුවෙන්ද ලබා දිය යුතු බව රාජ්‍ය මාධ්‍ය ජනක වක්කුඹුර මහතා පවසනවා. මේ අතර පසුවියදා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ අමාත්‍ය වාසුදේව නානායකාර මහතා පූර්ණ සුවය ලබා නිවස වෙත පැමිණ තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී ප්‍රතිකාර ලැබමින් සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පූර්ණ සුවය ලබා සිය නිවස වෙත පැමිණ තිබෙනවා. මේ වන විට අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි අමාත්‍යවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. එසේම රෝගාතුරව සිටි කාලය තුළ තමා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනා වෙත සිය කෘතඥතාවය පළ කරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. කෑගල්ල, කරවනැල්ල මූලික රෝහලේ වෛද්‍යවරුන් 5 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව අදාළ වෛද්‍යවරුන්ගේ සමීපතම ආශ්‍රිතින් ලෙස හඳුනාගත් වෛද්‍යවරුන් 18 දෙනෙකු හා හෙදියන් 8 දෙනෙකු නිරෝධානය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. හෝමාගම ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක මනාල යුවලට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අදාළ මනාල යුවල උත්සව තුනක් පවත්වා ඇති අතර ඔවුන් මදු සමය සඳහා පසුගියදා නුවරඑළිය ප්‍රදේශයේ වෙත ගොස් තිබුණා. එහිදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂණයකදී ඔවුන් කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී ඇත්තේ.
එයනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතින් ලෙස හඳුනාගත් හෝමකම ප්‍රදේශයේ පුද්ගලින් 100 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. තවත් පුද්ගලින් නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිත බවයි හෝමකම මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා සිය තපකල විමසීමකදී ප්‍රකාශ කළේ. දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයේද COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 24 දෙනෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර තිබෙන්නේ. වවුනියාව දිස්ත්‍රික්කයෙන්ද COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 15 දෙනෙකු පිළිබඳව තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. කන්තලේ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති අතර ඒතුවින් එම උපකාරක පන්තිය සඳහා සහභාගී වූ සිසුන් 200කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. අදාළ පුද්ගලයා කල්මුණේ රෝහලේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන අයෙකු වන අතර ඔහු මීට පෙර උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙසයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර එෙහිදී ඔහුගේ පියාට සහ දියණියටද වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී තිබෙන්නේ. මහියංගණය මාපාකඩ වැව 18 කනුව ප්‍රදේශයේ එකම පවුලේ සමාජිකින් සිය දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා. වයස අවුරුදු 3ක කුඩා දරුවෙක්ද ඒ අතරවන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ගිරාන්තර කෝට්ටේ සුවශක්තිපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකුද කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වීම හමුවේ ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. අමගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන වටවල රොසැල්ල වික්ටන් වතුයායේ පහළ කොටසේ එක්ම පවුලේ සමාජිකයින් සිය දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙ අතර වැලිකන්ද කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේට ඊයේ රාත්‍රියේදී පිටතින් විසිකරන ලද මත්ද්‍රව්‍ය පිර වූ ටෙනිස් බෝල දෙකක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා. වැලිකන්ද පොලිසිය විසින් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. වැලිකන්ද පොලිස් සමිතියේ පිහිටි කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තුලට යම් පිරිසක් ටෙනිස් බෝල දෙකක් විසිකර තිබෙනවා. කෙසේ වෙතත් ඒවා පරීක්ෂා කිරීමේදී ඒ තුල දුම්කොළ වලින් සාදන ලද යම් ද්‍රව්‍ය, ගංජා යම් ප්‍රමාණයක් සහ හෙරොයින් ප්‍රමාණයක් තිබී ඇති බවට වාර්තා වෙනවා. ඊයේ රාත්‍රී 7ට පමණ මේ ද්‍රව්‍ය සමග අදාළ බෝල වැලිකන්ද පොලිස් ස්ථානයේ වෙත සංවිධානාත්මක හෝ හුදෙකලා කණ්ඩායමක් විසින් මෙවැනි ක්‍රියාදු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ ගැන ඉතා දැඩිව විමර්ශනය කර නිරෝධායන රීතීන් වලට පටහැනිව මේ ආකාරයට ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව කටයුතු කරන කණ්ඩායම් සොයා බලා උන්ට එරෙහිව දැඩි අධිකරණමේ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත එනත සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට මෙන්ම මාධ්‍යවේදීන්ටද ලබා දිය යුතු බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතා පවසන්නේ. මෙම එනත ගෙනල්ලා ඉස්සෙල්ලාම ලබලා දෙන්න ලෝකෙම තීන්දුව කළා තියෙන්නේ මේ ඉදිරිපෙළේ ඉන්න පිරිසට. ඒ ඉදිරිපෙළේ ඉන්න අය තමයි අපි දකිනවා සෞඛ්‍ය අංශයේ ඉන්න සියලුම දෙනා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඒ අයට ලබලා දෙනවා. වගේම අපේ ගොඩක් අයගේ ඉල්ලීමක් තියෙනවා මේ රටේ මාධ්‍යවේදීන්ටත් මේ එන්නතර ඉදිරිපෙළේ අය හැටියට ගණන් අරගෙන ලබලා දෙන්න කියලා හිටන්. ඒක හොඳ කටයුත්තක්. මොකද ඒ අය තමයි රටටම ලෝකෙටම පෙන්වන්නේ ඒ තැනට ගිහිල්ලා කාටද හැදුනේ, හැදිච්ච තැන කොහෙද, ආදානගාරය දක්වා ගිහිල්ලා ඒ සියලුම කටයුතු මාධ්‍ය ආවරණයක් ලබලා දෙනවා. ඒ කිසි කෙනෙක් මුකුත් බලන්නේ නැහැ. අර යුද්ධ කාලේ රට වෙනුවෙන් තමන්ගේ යුතුයකම ඉෂ්ට කරා වගේ මේ වෙලේ රටක් කැටියට ජනතාවට දැනුවත් කිරීම කරන්නේ මේ මාධ්‍යවේදීන්. ඒ අයටත් මේ සියලු මාංශ වලින් ඉල්ලනවා ඒක ඉදිරිපෙළේ අය හැටියට සලකලා ලබලා දෙන්න කියලායි. කොවිඩ් ආසාදනයේ වූ පුද්ගලින් හට නිරෝධායන කඳවුරු තුල හා හෝටල් තුල පමණක් නොව නිවසේදීද නිරෝධායනය වීමට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි රාජ්‍ය අමාත්‍ය නිමල්ලන් සමහතා පවසන්නේ. පෞද්ගලික මතය පොසිදුලාම එයාට දැඩියමාරුවක් නැත්තම් ගෙදර තියෙනවා. ගෙදරින්ද නිරෝධායනය කටයුතු කරන්න අවස්ථාවක් දෙනවා. නිරෝධායන වැඩසටහන හෝටල් වල විතරක් නෙමෙයි ගෙදරින්ද කරන්න අවස්ථාවක් ලබා දෙනවා. මොකද මේ ගණ ගම්වල ගියාම ගමේ සියලු දෙනා කියනවා අපි එක එක ගම්වල ගෙනිච්චට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ, අපිට කිසිම සංකූලතාවයක් නැහැ, අපිට කිසිම රෝගාබාධයක් නැහැ. ඒ නිසා අපිට ගෙදරින්ද නිරෝධායන කටයුතු කරන්න දෙන්න කියලා. ඒ නිසා අපි පෑදුලිය ආණ්ඩු නියෝජනයකට මාරු කරනවා. යම් තුරු විදිහට අපි ආණ්ඩු ජනාධිපතිතුමාගේ කොරෝනා මාර්ගන කමිටුවේ ඒ වෛද්‍යවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා විශාල සංකූලතා නැත්තම් මේ අයට ගෙදර ඉඳලා නිරෝධායනය කරන්න දෙන්න කියලා. COVID-19 වෛරසය හමුවේ එළමෙන නව වනදා
පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කතානායක මහින්ද යාපාබේවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්ුණා. ඒ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී කතානායක මහින්ද යාපාබේවර්ධන මහතා අද උදෑසන විජේරාමේ පිහිටි නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. COVID-19 අභියෝගය හමුවේ ලබන නවවනදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ කතානායකවරයා අතර මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කතානායකවරයාගේ අවධානය යොමු කළා. ලෝක සෞඛ්‍ය දර්ශකයේ ඉහළ ස්ථානයක සිටි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය වර්තමානයේ කඩා වැටී ඇති බැවින් තමා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ඒ පිළිබඳව දැඩි ලෙස කනගාටුවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. වයිට්ගේ මුට්ටිය දැම්මා. එතකොට ධම්මිකගේ පැණි බිව්වා. එතකොට මේ ඔක්කොම කළත් අද එතුමියටත් කොරෝනා වසංගතය ඇවිල්ලා. ඒපීඑම් පමණක් නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට 11 දෙනෙකුට පොසිටිව් වෙලා තියෙනවා. 70කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක් කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයත්. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයත් අද කොරෝනා වසංගතයට ලක් වෙලා තිබෙන්නේ. දැන් ඊයේ BBC ප්‍රවෘත්ති සේවය වැනේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවයන් කොහොමද මේක වාර්තා කරේ අපේ ඇමතුමියට කොරෝනා කියන එක. එතුමියට කොරෝනා වැළඳුණ එකට වඩා ඔවුන් කිව්වේ එතුමිය මෙතෙක් කල නොයෙකුත් දේශීය නිෂ්පාදනය කියලා කියන එක්තරා පැණි වර්ගයක් පාවිච්චි කරලා මේකට එතුමියත් මේකෙන් ගැලවෙන්නට හැදුවා කියන තත්වයක්. මෙවැනි ප්‍රවෘත්ති සාමාන්‍යයෙන් වාර්තා වෙන්නේ අප්‍රිකානු රටවලින්, නොදියුණු අප්‍රිකානු රටවලින්. මෙන්න මෙවැනි ගෝත්‍රික මානසිකත්වයෙන් වැඩ කරන රටක් විදිහට අද මේ රට හංබඩු ගහලා තියෙනවා. දැන් කයිවාරු ගහනවා හෙට අනිද්දාට ඉන්දියාවෙන් වැක්සින් එනවා. කීයට දෙන්නේ? ලක්ෂ 6යි. එතකොට මේ එන්නත ඩෝස් දෙකක් ගහන්න ඕනේ. එතකොට දෙකක් ගැහුවාම කී දෙනෙකුටද ගහන්න පුළුවන් මේක? ලක්ෂ 3යි. 120ක් හම්බ වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්. 120ක් ඒ කියවන දෙක ගානෙන් බැත්තාම 110යි. ඒ කියන්නේ ලක්ෂ 21කට එක පාවිච්චි කරත හැකි. එතකොට ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් කීයද? ලක්ෂ 24ක ජනතාවට පාවිච්චි කරත හැකි. ලංකාවේ ජනගහනය ලක්ෂ 210යි. ඒ කියන්නේ 100ට 15කටවත් පාවිච්චි කරන්න බෑ. මම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මං ඉතාමත්ම දුක් වෙනවා මේ තරම් තත්වයකට ගෙනාවු මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රය අද කඩාගෙන වැටෙන වේගය දැක්කහම. රට තුල සීග්‍රෙන් පැතිර යන කොරෝනා උවදුර පාලනය කිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා පවසනවා. ඒ ගාල් ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් කොරෝනා වසංගතේ පැතිරෙන හැමතැනම පැණි බීපු හුඟක් අයද හැදිලා පාර්ලිමේන්තුවේ ඉඳලා බෝ වෙන. දැන් අපි අහන්න කැමතියි රටේ සෞඛ්‍ය භාරව ඉන්න ඇමතිලත් ඇතුළට පස්සේ සමාජගත වෙලා නැද්ද දැන්? තාම මොන හරි කියලා. දැන් කොරෝනා වලට බය වෙලා කොරෝනා වලින් ආරක්ෂා වීමේ වගකීම දැන් කාගේ මතද දාලා තියෙන්නේ? ආණ්ඩුව බාරගෙන නැහැ ජනතාවට සොරි. කොරෝනා වසංගතයේදී අපේ රටේ PHI මහත්තයාට කරන්න පුළුවන් දේවල් කොටාවේ රාජපක්ෂ මහත්තයාට කරන්න බෑ කියලා ඔක්කොම ඉවරයි. හමුදාවේ ප්‍රධානීන් ඔක්කොම දාලා නෙමෙයි වැඩේ පටන් ගත්තා. මේක ඇවිල්ලා ඒගොල්ලෝ කිව්වේ යුද්ධය ඉවර කරා වගේ තමයි. මහා දවන්ත ක්‍රියාන්විතයක් මෙහෙවුමා. අන්තිමට ඕද ඇවිලා තියෙනවා. දැන් හත් පොළේම ගාගෙන. අර කොහෙද ඉන්න පැණිකාරයෙක් ගෙනල්ලා ලෝකේ ඉස්සරහම ලංකාව විහිළුවක් බවට පත් කරා. පිට රටක ඉන්න කෙනෙකුට අපි ශ්‍රී ලංකාවේ පුරවැසියෝ කියන බැරි ගන්නට පත් කරා. ඇයි? ඒ මිත්‍යා වැළඳ ගැනීම ඒගොල්ලෝගේ දේශපාලනයේක ලක්ෂණයක්. කොරෝනා පැණිය මාර එකක් නම් ඒකෙන් මේ වැඩේ කරන්න පුළුවන් නම් WHO එකට ලියලා මෙන්න අපේ ජාත්‍යන්තර පළවෙනි සොයා ගැනීම කියලා අර ඔක්ස්ෆෝඩ් එන්නතරත් කලින් මේක දීලා අනුමත කරගෙන මේ හතර වර්ගෙම ගොඩ යන්න පුළුවන් විදියට ලෝකෙට වෙලා තියෙන ණය ටික බේරන්න පුළුවන් විදියට විදේශ විනිමය හොයන පුළුවන් ක්‍රමයක් හැටියට මුළු ලෝකෙම නිෂ්පාදයක් හදලා අඳුරු දෙන්නේ. මොකද කොරෝනා වසංගතයට බෙහෙතක් හොයාගත්තොත් ඒක තමයි මේ කාලේ මේ යුගයේ ලෝකයේ තියෙන හොඳම හොයාගැනීම. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගත්තට වඩා අරුම පුදුම දෙයක් වෙන්නේ නැද්ද? මේක එහෙම නෙමෙයි. සෞඛ්‍ය ඇමති ගහනවා, කතානායක බොනවා, ඇමතිලා බොනවා, කඩේ යනවා, විකාරයක් කරලා අන්තිමට මිනිස්සු ගිහිලා පොරකක හෝ කරන්න පටන් ගත්ත වසංගතේ. ලැජ්ජ වෙන්න ඕන මේ ආණ්ඩු. හරිනම් මේ තරම් බාල තැනකට රටපත් කරපු ආණ්ඩු ඉල්ලාස්සෙන්න ඕන. මේ නායකයෝ ඉල්ලාස්සෙන්න ඕන. වර්තමානයේ රට ආර්ථික වශයෙන් මෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රය අතින්ද කඩා වැටීමකට ලක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමේ.
අද රට විශාල වශයෙන් ආර්ථික මට්ටමින්ද සෞඛ්‍ය මට්ටමින් දැන් මේ රට වැටලා තියෙන අපි හංගන්නම් බවට පත් වෙලා තියෙනවා. අද කොවිඩ් ප්‍රශ්නෙට එන්න දෙයක් අවශ්‍ය වෙලා තියෙන අවස්ථාවේදී අපිට නොමිලේ එක එක රටවල් වලින් හිඟා කන්න වෙලා තියෙනවා මේක අපිට දෙන්න කියලා. මොකද මේ රටේ සල්ලි නැති නිසා. ඊට පස්සේ එක පැත්තකින් පෞද්ගලික අංශවලට කතා කරලා රජය කියනවා මුදල් ටිකක් දෙන්න මේ එන්නත ටික ගන්නට කියලා. දැන් මේක නිදහස් සෞඛ්‍ය තියෙන සේවාවක් තියෙන රටක අපි දැන් පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කරනවා සල්ලි දෙන්න කියලා එන්නත ගන්න. ඒ වගේම සෞඛ්‍ය තුමිය දැන් කොවිඩ් හැදිලානේ. දැන් තුමියගේ තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්න බැරි නම් කොහොමද රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරන්නේ? රජයක් හැටියට ගත්තොත් බංකොලොත් රජයක් නේ. විවිධ දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්‍රචාරණය සහ ජයග්‍රහණය වෙනුවෙන් මෙරට බුද්ධිමතුන් වියතුන් දායක කරගත්තද මැතිවරණ ජයග්‍රහණය කර රජයක් පත් කරගත් පසු විවිධ ක්ෂේත්‍ර සඳහා වියතුන් විදේශීය රටවලින් ආනයනය කරන තත්ත්වයක් උදා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමග ජන බල වේගයේ බුද්ධි මණ්ඩලය එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. ප්‍රධාන මැතිවරණයකදී විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ගතුන් බුද්ධිමතුන් මහාචාර්ය ආචාර්ය කතිකාචාර්ය මේ සියලු දෙනාම උපයෝගී කරගන්නවා මැතිවරණ ජයග්‍රහණය කිරීම උදෙසා කරන්නා වූ අත්සන් ලේඛනයකට. මැතිවරණය අවසන් වෙලා රාජ්‍ය බලය ලැබූ විගසම උපදේශකවරුන් ශේෂඥීන් බුද්ධිමතුන් පිටරටවල් වලින් ආනයනය කරනවා. එසේ මෙසේ ආනයනය කිරීමක් නොවේ. ඩොලර් වලින් අවසානයේ ප්‍රගතිය දිහා බැලුවහම වැඩි යමක් රට වෙනුවෙන් දිනා ගන්නට රට වෙනුවෙන් ජයග්‍රහණය කරන්නට අපොහොසත් වෙලා තිබෙනවා. රාජ්‍ය පාලනය තුළ හැම භූමිකාවක් හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය වෙන කොටස් හඳුනාගෙන බුද්ධිමත් ඔබතුමන්ලාගේ ඔබතුමියන්ලාගේ අදහස් තුළින් අපේ අනාගත දැක්ම අපේ වැඩපිළිවෙල අපේ ප්‍රතිපත්තිමාලා සම්පාදනය කරන්නට අපි අදහස් කරනවා. ප්‍රතිපත්තිමාලාව සම්පාදනය කරන්නට අවශ්‍ය ඒ බුද්ධිමය දීපල ඔබතුමන්ලා දායාද කරන අතරතුර ඉදිරි රජයකදී සංවර්ධනයේ වැදගත් කේන්ද්‍රස්ථානවල ඒ නිර්මාණය කරපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරීන් බවට ඔබ සියලු දෙනා පත් කරන්නටත් අපේ නව දැක්ම තුළ අපි අදහස් කරගෙන තිබෙනවා. අනාගතය ගැන අනාගකි පළ කිරීමේ හොඳම ක්‍රමවේදය තමයි ඒ අනාගතයේ නිර්මාතෘවරයා බවට පත්වීම. අපේ රටට ඒ සෞභාග්‍ය සම්පන්න අනාගතය නිර්මාණය කිරීමේ පෙරමග ගමන්කරුවා සමගි ජන බල වේගයේ බවට පත් කරන්නට ඔබ සියලු දෙනාගේම නොමුසුරු සහයෝගය මම පතනවා. වත්මන් ආණ්ඩුව සෑම ශ්‍රේෂ්ඨයක්ම මර්ධනය කරමින් සිටින වත්මන් ආණ්ඩුව සෑම ශ්‍රේෂ්ඨයක්ම මර්ධනය කරමින් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වැළැක්වීමට ක්‍රියා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඒ අද කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. 2015 ඉස්සල්ලා මතකයේ අපි සීකරොත් අපි දකිනවා විශාල මර්ධනයක්. එක පැත්තකින් මාධ්‍ය ඒ වගේම රජයට විරුද්ධව කතා කරපු අය මර්ධනය කරා. ඉතින් එතෙන්ද මේ රජය යන්නේ? දැන් මේ වෙනකොට පාර්ලිමේන්තු තුල කතා කරන මන්ත්‍රීතුමන්ලටත් විරුද්ධව යම් යම් චර්යාවන් ඉදිරිපත් වෙනවා. ඉහළම ස්ථානයේ. දැන් අත්‍තරම අපි ගත්තොත් එක පැත්තකින් අපි දකිනවා සමහර නඩු වලින් අවුරුදු 5ක් අහපු නඩු ඒවා නිදොස් කොට නිදහස් වෙනවා. අනිත් පැත්තෙන් රංජන රාමනායක වැනි රටේ ජනතාව වෙනුවෙන් පොදු ජනතාව වෙනුවෙන් හඬක් නගන අය නිහඬ කරන්න බලාපොරොත්තු නොවුණු විදිහේ තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒන පැහැදිලිවම අපි කියනවා රජයට මේ මර්ධනය තුලින් රජය බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන්ම කටවහන්න රටේ ජනතාවගේ මාධ්‍ය මර්ධනය කරන්න අපි කියනවා විපක්ෂයක් හැටියට අපි මේ කිසි දෙයකට බය නැතුව එදිතරව රජය කරන වැරදි රටේ ජනතාවට කරන මේ අකටයුතුකම් සම්බන්ධයෙන් අපි විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගයේ ජනතාවගේ පැත්තේ ඉඳලා අපි කටයුතු කරනවා කියන එක අපි පැහැදිලිවම මතක් කරන්න ඕන රජයට. අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාව වෙත සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබෙදී කොරල් පරයක සිරවි අනතුරකට ලක් වූ නෞකාව මෙවන විටම ස්ථානෙන් පිටතට පැමිණ තිබෙනවා. අදාළ නෞකාව හෙට දිනේදී වරායක් වෙත යාත්‍රා කරවීමට නියමිතයි. අනතුරටපත් MV යුරෝසන් නෞකාවේ නිරීක්ෂණ කටයුතු අද නාවික හමුදාවේ කිමිදුම් කරුවන් පිරිසක් යොදාගනිමින් සිදු කෙරුණා. අද උදෑසන සිට නාවික හමුදා කිමිදුම් මෙහෙයුම මගින් නෞකාවේ සිරවීති ආකාරය පිළිබඳ සමත් වැදගත් තොරතුරු කීපයක් ලැබුණා. එම මෙහෙයුම අවසන් වනවත් සමගම වාගේ වඩදිය සහ දියවැල්වලට බලපෑමට හසු වී නෞකාව සිරවී ඇති ස්ථානයෙන් එළියට පැමිණ තිබෙන බව දැනුම් දෙන්නට පුළුවන්. එම නෞකාව ආරක්ෂාකාරී ස්ථානයක නැංගුරම්ලා නැවතත් කිමිදුම්කරුවන් මගින් පරීක්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව වරායක් වෙත පිටත් කර යැවීමට බලාපොරොත්තු වෙනවා. බොහෝ විට හම්බන්තොට වරාය වෙත නෞකාව රැගෙන යෑම සිද්ධ වෙන්නත් පුළුවන්.
මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 3 සමුද්‍රීය පරගණයට අයත් බීච් ක්‍රාෆ්ට් 200 වර්ගයේ ගුවන් යානාවක් යොදා ගනිමින් අනතුරටපත් නෞකාව ගුවනින් නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදු කෙරුණා. අද දින වෙනුවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් 5 දෙනෙක් එම ස්ථානයට මේ වෙනුවට ගිහිල්ලා තියෙනවා. ඔවුන් එහිදී ගවේෂණය කරනවා නාවික හමුදාවේ පිරිස සමග නැවේ බඳට යම් කිසි හානියක් වෙලා තියෙනවද? තෙල් කාන්දු වීමක් එයින් සිදු වෙනවද? ඒකම මෙව අනතුර සිද්ධ වෙලා තියෙන්නේ කුඩා රාවණ පරය කියන ඉතාමත් සංවේදී කොරල් පර තියෙන ස්ථානය නිසා කොරල් පරවලට හා ඒවට සංවේදී පරිසර කලාපයට යම් කිසි බලපෑමක් වෙලා තියෙනවද කියන අධ්‍යයනයක් කරනවා. මේ පිළිබඳ විශේෂ උනන්දුවක් නීතිපතිතුමා උදේ रक्षण समागम नियोजित आदिम खंडायदी गति क्रिया मार्ग मनोवादिकला बलापुर අභාක්‍රාප්ත ජේෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරිදාස මැතිතුමන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ මොහොත වන විටත් බොරැල්ලේ පිහිටි ජයරත්න මල් ශාලාව වෙත විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරිදාස මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. ඒ මහතා 98 වෙනි විහි පසු අතර පෞලේ ඥාතීන් දේශපාලඥයින් කලාකරුවන් විද්වතුන් ඇතුළු විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන විශාල පිරිසක් එතුමාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිනවා. ආරිදාස මහත්මයා ඇත්තටම විද්වතෙක් විශේෂයෙන්ම විශ්වකෝෂයක් ඔහු අපේ සමාජයට ජාතියට බොහෝ දේ එතුමාගේ දැනුමෙන් ලබා දුන්නා ලෝකයට එතුමාගේ දැනුමෙන් ලබා දුන්නා ඒ නිසා එතුමාගේ අභාවය පිළිබඳව දැඩි ලෙස අපි සංවේගයට සහ කනගාටුවට පත් වෙනවා ආරිදාස මහත්මයා කියන්නේ අපේ රටේ බිහිවුණු උත්තුංග විශිෂ්ට ශ්‍රේෂ්ඨ ජනතා පුත්‍රය. එතුමාගේ අහිමිවීම මුළු රටටම බලවත් පාඩුවක්. ඉතාම විශාල හිදසක් ජනවාද ක්ෂේත්‍රයට ඇතිවීමක් විදිහටයි එඩ්වින් ආරිදාස මහතාගේ වියෝව අපි දකින්නේ. සතවර්ෂයක් ජීවත් වෙච්ච එතුමා අපේ සමාජයට තව බොහෝ කාලයක් අපට නොමැකින සිහි වටනයන් ප්‍රතිදානය කළයි කියලා මම හිතන්නේ. එතුමාට නිවන් සුවත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. රට සංවර්ධනයේට විනාඩියක් පොසිටිව් මිනිට්. විදේශ රටවල පවතින්නේ ඉහළ ඉල්ලුමක්. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය තුළින් උපයන විදේශ විනිමය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය කෙරෙහිද දායක වෙනවා. එහෙත් අද වන විට තේ වගා කරන භූමිවල අඩුවක් දක්නට ලැබෙනවා.
සෞභාග්‍ය ඉදිරි දැක්ම යටතේ ලුණුගල ප්‍රාදේශීය ලකම් කොට්ටාෂයට අයත් ග්‍රාම සේවාව සම 10ක ගෙවතු ආශ්‍රිතව දීර්ඝ කාලයක් වල් බිහි වී තිබූ මුඩු ඉඩම් තේවගාව සඳහා යොමු කරවීම වෙනුවෙන් වූ වැඩසටහනක් පසුකියදා ක්‍රියාත්මක වුණා. මෙහිදී එක් පවුලක් සඳහා අක්කර කාලක පමණ භූමි ප්‍රමාණයක් තේවගාව සඳහා යොමු කර ඇති අතර එක් පවුලකට තේ පැල 1250 බැගින් පවුල් 230ක් සඳහා තේ පැල බෙදා දීම සිදු කෙරුණා. ඉඩම්වල ඵලදායීතාවය වැඩි කිරීම වෙනුවෙන් තේ සමග වගා කළ හැකි අතුරු භෝග හා කෘෂි උපකරණද මෙහිදී බෙදා දීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. රටවට අපවත් කිහිපයක් දැන් කෙටියෙන්. හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මියකිය කෙනරකක ඉසිරුරක් ඉපලෝගම ඉහලකාගම ප්‍රදේශයේ බඩිරිඟු හේනක් තුලදී ගණේවල්පුල වනජීවී කාර්යාල නිලධාරීන්ට හමු වී තිබෙනවා. කළුතර කොට්ටාසේ අපරාධ අංක 1 විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව පාලින්ද නුවර පුවක් තුල ඇල්ල අසල නීති විරෝධී ලෙස නිදන් හැරීමට උත්සාහ දරූ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට අයත් සියමලගමුව ප්‍රදේශයේ විවගා කර ඇති වගාපිමකට වන අලියකු හානි කරන ආකාරය කැමරා කාචයේ මෙලෙස සටහන් වී තිබුණා. මාදම්පිය ප්‍රදේශය තුල සිදුවන මහා පරිමාණ වැලි කැපීමට එරෙහිව ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට සහාය පළ කරමින් දේව කන්නලාවක් පැවැත්වුණා. ඒ මාදම්පේ සුදුවැල්ල ශ්‍රී සමයවර්ධනාරාමයේ ඉදිරිපිටදී හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ නිරෝධායනය වන පවුල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ එම ප්‍රදේශයේ තරුණ කැල එක්ව වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කර තිබෙනවා. වාතුව පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලකට පැමිණි පුත්කලෙකු එහි භාණ්ඩ සොරා ගන්නා ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. යලිත් අපේ රාත්‍රී 9:35ට හමු වෙමු. www.siyathanews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. සුබ සන්ධ්‍යාවක් ඔබට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.